මෙතනන්න මේක මොකක්ද කියලා බෝඩ් එකක් ගහලා නැහැ. ඇත්තටම රජමාලිගාවද්ද විහාරයක්ද මොකක්ද කියලා ගහලා නෑ. නමුත් හරිම ලස්සන තැනක්. ඒ වගේම තව විශේෂම දෙයක් තියෙනවා. මෙන්න මේ ආසන්නයේ තමයි තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා බැඳපු ගල් කණුව. හලෝගටිය අයිතිං ඔන්න මම අද ඇවිල්ල තියෙන්නේ මේ ජංගල් බීච් වීඩියෝගෙන් පස්සේ තවත් ලස්සන තැනකට. මේක තියෙන්නේ තිස්ස මහාරා. ඔයාලා තිස්ස මහාරාමේ වඳින්න යනකොට ඒ වගේම කතරගම යනකොට දැකලදී තිස්ස මහාරාම ඔරලෝසු ගනුවට ටිකක් මෙහැයින් වම්මත පැත්තේ තියෙනව ලොකු චෛත්‍යයක්. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක බලන අයගෙන් 90%ක්වත් මේ චෛත්‍ය ළඟට ගිහින් නැහැ. ඉතින් මං අද උත්සාහ කරන්න මේ චෛත්‍ය ළඟට ගිහිල්ලා ඔයාලට මේ චෛත්‍ය ගැන විස්තර ටිකක් දෙන්න. මේක ගොඩක් වැදගත් චෛත්‍යයක්. ඒ මොකද කියලා මෙන්න මේ බෝඩ් එකේ විස්තරය තියෙනවා. ඔයාලා බලා ගන්නකො. ඉතින් මේ චෛත්‍යයේ නම තමයි යටාල ස්තූපය. එහෙම නැත්නම් අලි මහ වෙහෙර. මේක ලංකාවේ බුදුදහම ස්ථාපිත වීමෙන් පසුව රුහුණේ ඉදූ මුල්ම ස්තූපය. මේක හදලා තියෙන්නේ මහානාග රජුරෝ. එතකොට ත්‍රිපිටකාධාරී අරිෂ්ඨ මහරහතන් වහන්සේට පූජා කළ බව ලලාට ධාතුන් වහන්සේ සහ ධාතු වංශයේ සඳහන් වෙනවා. හරිද? එතකොට යටාල තිස්ස කුමරුන්ගේ උපත සිහිවනු පිණිස මේක යටාල ස්තූපය කියලා නම් කරලා තියෙනවා. උසාඩි 124ක් වෙනවා. ඉතින් මේ තියෙනවා මේකේ සම්පූර්ණ විස්තරය ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ යටාල චෛත්‍ය. ඉතින් අපි අමුදැන් චෛත්‍ය පැත්තට ගිහිල්ලා බලමු මේක මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් චෛත්‍ය පැත්තට ගිහින් බලමු. මෙන්න මෙතනත් බෝඩ් එකක් ගහලා තියෙන බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේකේ සෙල්ලිපි සාධක අනුව මේ තියෙනවා දුටු ගැමුණු හෙළ වීරයත් අයත් රෝහණ රාජාවලියේ ආදි පුරුෂයන්න් මහා නාග යුවරජු විසින් ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිංහල භික්ෂු වංශයේ ආදි පුරුෂෝත්තම වූද ප්‍රථම සිංහල මහරහතන් වහන්සේ වූද ත්‍රිපිටක ත්‍රිත්ත මහරහතන් වහන්සේ අතපැන් වට්ටොට මෙම යටාල වේර පූජා කළ බව ලලාට ධාතු වංශයේ සඳහන් වෙයි. මහානාග යුවරජුගේ ගර්භණී බිසවට මෙම ස්ථානයේදී පුතෙකු ලැබුණු බවත් ඒ පුත් කුමාරයාට යටාල තිස්ස නමින් නම් තැබූ බවත් මහා වංශයේ සඳහන්. මෙම ස්තූපය ඉදිකරන ලද්දේම සිද්ධිය සිහිපත් වීම පිණිස. ඉතින් මහානාග
රජ්ජුරුවෝ අදපු යටාල විහරතම මේ තියන්නේ ඉතින් මේ චෛත්‍ය ඇතුළ වීඩියෝ කිරීම තහනම් කියලා ගහලා තියෙනවා. අපි පොඩ්ඩක් ළඟටකින් පොඩි වීඩියෝ එකක් කරන් බලමු. ඒ වගේම මේ තව දෙයක් තියෙනවා මේ ආසන්නේ තවත් වැදගත් ස්ථාන දෙක තුනක් තියෙනවා. ඒවටත් යන්න තමයි හිතන්නේ. ඉතින් චෛත්‍ය ඇතුළ වීඩියෝ කරන තහනම් නිසා විහාර අධිපතිතුමිය ගහලා තියෙනවා. අපි එළින් ඉඳන් බලලා යමු. මේ ඔයාලට පේන්නේ යටාල චෛත්‍ය. මේකේ වීඩියෝ කරන්න තහනම් මේ බෝඩ් එකක් ගහලා තියෙනවා මෙතන. ඉතින් අපි ඇතුළට යන්න නැතුව ඉඳන් බලමු. පුරාවිද්‍යාත්මකව ගොඩක් වටින ස්ථානයක්. ඉතින් ඔයාලටත් කියන්නේ කතරගම සංචාරය ගෙනවනම් තිස්ස මහාරාම සංචාරය ගෙනවනම් අනිවාර්යයෙන් මෙතනටත් ඇවිල්ලා යන්න. ඉතින් ලොකු චෛත්‍යයක්. තව පුරාවිද්‍යා සාධක ගොඩක් තියෙනවා ඇවිල්ලා බලන්න පුළුවන්. ඩල්කණු තියෙනවා. ඉතින් වීඩියෝ කරන්න තහනම් කියලා තියෙන නිසා ඇතුළට යන්න නැහැ. එළියෙන් ඉඳන් බලලා යන්න පුළුවන්. එහෙනම් අපි තවත් ලස්සන දැනකින් හමුවෙමු. ඔහොම රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක. ඔන්න මේ තිස්ස මහාරාමේ, එහෙම නැත්නම් කතරගම සංචාරය ගැන ඔයාලට තිස්ස මහාරාමයට කලින් දෙබරවදී ඔයාලට හමුවෙනවා ගල්කණු තියෙන ඉඩමක්. තනිකර ගල්කණු වලින් පිරුණු ඉඩමක්. ඉතින් මම දැන් මේ ගල්කණු ළඟට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන පුරාවිද්‍යා ස්ථානයක්. ඉතින් මේවට හානි කරන්න බෑ තහනම්. ඒ තැවිල බලලා යන්න පුළුවන්. මම දැන් එතන ඉන්නේ. මේක මොකක්ද කියලා බෝඩ් එකක් ගහලා නැහැ ඇත්තටම. රජමාලිගාවක්ද විහාරයක්ද මොකක්ද කියලා ගහලා නැහැ. නමුත් හරිම ලස්සන තැනක්. ඒ වගේම තව විශේෂම දෙයක් තියෙනවා. මෙන්න මේ ආසන්නයේ තමයි තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා බැඳපු ගල් කණුව. අපි එතනටත් යනවා. ඉතින් මම දැන් ඉන්නේ මේ ගල් කණු සහිත ඉඩමේ. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් මේකේ ගල් කණු කොච්චර තියෙනවද කියලා. ඉතින් මේ සමහරක් ගල්කණු කැඩිලා ගිහින් තියෙන්නේ. ඒ වගේම ගොඩක් ගල්කණු අදටත් හොඳම තත්ත්වයෙන් තියෙනවා. බලන්න මේ ගල්කණු පතුරු කරලා කණු විදියට හදපු ලස්සන. ඉතින් ඔයාලටත් මෙතනට ආවොත් මෙතනට කිසිම හානියක් නොකර මේක බලලා යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතන ගල්කණු විශාල ප්‍රමාණයක් තියෙනවා. තනිකර අනුරාධපුරයේ ලෝවා මහපාය වගේ තැනක් තමයි මේක. ඉතින් මේ ආසන්නෙම තමයි මේ මම කලින් කිව්වා වගේ යමුණු රජතුමාගේ අඩොල් ඇතා බැඳපු කණුව තියෙන්නේ. ඉතින් සමහරක් විට මේකත් ඒ රජ කාලේට අයිති එකක් වෙන්න පුළුවන්. විස්තරයක් දැනගන්න මේ බෝඩ් එකක් එහෙම ගහලා නැහැ කොහෙවත්. මම මේ ඔයාලට පෙන්වන්නේ කතරගම එහෙම සංචාරය යන මිනි අය ගොඩක් තැන් මගහැරලා යන නිසා ඔයාලා එනවනම් අනිවාර්යෙන් මේ වගේ තැන් බලලා යන්න. මේක ගොඩක් වැදගත් තැන්. ඔයාලට හිතාගන්න පුළුවන් මෙතන ගල්කණු කොච්චර තියෙනවද කියලා. පෙරළුණු ගල්කණුත් තියෙනවා. මේක තව දෙයක් ඔයාලට පෙන්වන්නම්. ඔයාලාට හිතාගන්න පුළුවන්ද මේ ගල්කණු දාලා මෙහෙම හදපු බිල්ඩින් එකක උඩ තට්ටුව කොහොම තියෙන්නේද කියලා. ඉතින් මෙන්න මේ ගල්කණුව බලන්න. මේක ඔයාලට හරියට මෙන්න මෙතනින් පේනවනේ කට්ටයක් කපලා තියෙනවා. ඉතින් ඔය කට්ටේ දිගේ බොහෝ විට ලී බාල්ක හෝ ගල් බාල්ක දාලා උඩ තට්ටුවක් තියෙන්නත් ඇති. එහෙම හිතන්න පුළුවන්. මොකද හිතන්න පුළුවන් සාක්ෂි තියෙන නිසා. ඉතින් දෙබර වැව වත්ත ගල්කණු සංකීර්ණ කියන්නේ මෙන්න මේකට තමයි.
මේ ගැන මොකක්හරි විස්තරයක් ඔයාලා දන්නවන අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මාත් හරි ආසයි මේක මොකද්ද කියලා දැනගන්න. ඉතින් ඔයාලගෙන් වීඩියෝ බලන කෙනෙක් මේ ගැන විස්තරයක් දන්නවන අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ මගේ වීඩියෝ හොඳ නම් ලස්සන නම් වැදගත් නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, මම වීඩියෝ එකක් දාපුවම බලාගන්න. ඉතින් අපි දැන් යමු සුදුගැමුණු රජතුමාගේ ඇතා බැඳපු කණුව බලන්න. තා පොඩ්ඩක් මෙතන ඇවිදලා යමු අපි. සාමාන්‍යයෙන් මේ මෙතන ඉස්සරහ තියෙන ගල්කණු පොඩි, ඒකේ පට්ට තියෙනවා. මං හිතන්නේ මේක මේ අර වැරන්ඩ එකක් වගේ ඉස්සරහ තියෙන්නේ නැති. මේ හරියට තියෙන ගල්කණු එකම මට්ටමක තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ හැම ගල්කණුකම කට්ටයක් කපලා තියෙනවා. බාල්කයක් දාලා සොල්දරයක් දාන්න. තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා, මේ අවුවටල හරි අමාරු කැමරක දිහා බලන්න. මේ ඒ තමයි මෙතන මේ ගල්කණු වලට අමතරව ගඩොල් තියෙනවා. ඒ කියන්නේ මෙතන මොකක් හරි ලොකු ඉදිකිරීමක් වෙලා තියෙනවා. ඒකට සාක්ෂි තියෙනවා අදට. මේ බලන්න මේ බිම තනිකරම ගඩොල් තියෙන්නේ. එතකොට මේ කණු අතරත් ගඩොල් තියෙනවා. ඒ කියන්නේ බොහෝ දුරට මේක බිත්ති බැඳක හොඳ ලස්සන මාලිගාවක් හෝ විහාරයක් හෝ මොකක් හරි ලස්සන දෙයක් තියෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් අපි බලමු දැන් කොහෙද කඩොල් ඇතා බැඳපු කණුව ළඟටත් ගිහින් බලමු. මේ මෙතනින් යන්න පුළුවන්. මෙතනින් පොඩි පාරක් තියෙනවා මෙන්න මේ වලට පේන්නේ තැන. එහෙම නැත්නම් ප්‍රධාන පාරෙන් ඇවිල්ලා කෙලින් මෙතෙන්ට එන්නත් පුළුවන්. අපි යමු දැන් මේ අපි බලන්න අපි තැනට දුටුගැමුණු රජතුමාගේ කඩොල් අතා බැඳ කියලා කියවෙන කණුවට. මේ මෙතනින් පොඩි පාරක් තියෙනවා. මෙතන වැටෙන් රිංගල තමයි යන්න තියෙන්නේ. ඊට අමතරව මේ ප්‍රධාන පාර පැත්තෙන් ඔයාලට කෙලින් වෙන්න පුළුවන් පාර තියෙනවා. ඉතින් මේ රෝහණ දේශයනේ, මේකේ තනිකර දුටුගැමුණු රජතුමා ඒ වගේම සද්ධාතිස්ස කුමාරය ගැන ලොකු පුරාවෘත්තයක් තියෙනවා, සාක්ෂි සාධක තියෙනවා. ඉතින් කතරගම වෙහෙර ගත්තත් තිස්ස මහාරාම ගත්තත් හැම තැනම බෞද්ධාගම සම්බන්ධව බැඳුණු, ඒ වගේම හින්දු ආගම සම්බන්ධව බැඳුණු ලොකු ජනප්‍රවාද තියෙනවා. ඒ වගේම සාක්ෂි සාධක වලින් ඔප්පු කරපු දේවල් තියෙනවා. ඉතින් ඔයාලා එනවනම් සංචාරක පුළුවන් නම් මේ හැම තැනම බලාගෙන යන්න. මොකද හරි වටිනවා. පොඩි ළමයෙකුට වුණත් ඉතිහාසය ගැන ඉගෙන ගන්න කෙනෙකුටත් හරි වටිනවා. සමහරකට මම මේ කියන ඒවායි පරස්පරතාව වැරදි තියෙන්න පුළුවන්. ඒ වැරදි නම් ගොඩක් ආදරෙන් ඉල්ලනවා නිවැරදි කරන්න කියලා. කමෙන්ට් එකකින් හරි නිවැරදි කරන්න. ඊට පස්සේ මම ඒ ගැන ඊළඟ වීඩියෝ එක මෙන්ෂන් කරන්න. ඉතින් මෙතන බෝඩ් එක නම් මැකිලා තියෙන්නේ. ඉතින් ජනප්‍රවාද අනුව කියවෙනවා මේක කඩොල් ඇතා බැඳපු කණුව කියලා. හරියටම විස්තරයක් බලාගන්න බෑ. මොකද මෙතන තියෙන බෝඩ් එක මැකිලා තියෙන්නේ. ඇතා බැඳිගල කියලා තමයි කියන්නේ. යාන්තම් පේනවා මෙන්න මෙතනින් නකුරු. ඔයාලට පේනවද කියලා නම් දන්නේ නෑ. ඇතා බැඳිගල තැම් ලිපිය. මේකේ කොටල තියෙනවා විස්තරයක්. දැන් නම් ගොඩක් මැකිලා තියෙන්නේ. සමහරක් විට ඇතා බැන්දෙ මේ කණුවේ නොවෙන්න පුළුවන්. නමුත් මේ ඉඩගඩන් ඒව ගැන විස්තරයක් මේක කොටල් තියෙන්න්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට හරියට බැලුවොත් එන්න මෙතන පේනවනි පහරවල් ටික මේ තියෙන් අන්න ඒක කියනවා ඇතාගේ දංවැල් වලට කඹවලට කැපුණු පාරක් කියලා. හැබැයි පාර දින්න මේ පැත්ත විතරයි, අනිත් පැතිවල නැහැ පේන්න. ඉතින් බොහෝ දුරට
මේක ඇත්තටම දුටු ගැමුණු රජතුමාගේ ඇතා බැන්ඩ ස්ථානයක් වෙන්නත් පුළුවන්. ඊටමතරම මේ වටේම පුරාවිද්‍යා ගල් කනු ඒ වගේ දේවල් තියෙන දැන් අපි ඔයාලට කලින්මං වීඩියෝ එකේ පෙන්වපු තැන තමයි මෙන්න මෙතන මේ ආසන්නයම තියෙන බොහෝ දුරට මෙතන රජමාලිගාවක් තියෙන තිඩ තියෙන. ඊළඟට ඔයාලා මෙන්න මෙතනින් පේනවා එතනත් කණුවක් තියෙනවා. ඒ කියන්නේ මේ හරියේ අනිවාර්යෙන් මේ බිම ගල් කණු තියෙනවා. තනිකරම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉඩම. මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේකේ හරි විස්තරයක් දැනගන්න බෝඩ් එකක්වත් නැහැ. ඉතින් කවුරු හරි බලධාරියෙක් මේක බලනවා නම් මට බනින්නේ නැතුව මං කියන දේ පොඩ්ඩක් තේරුම් අරගෙන පුළුවන් නම් මේ ගැන විස්තරයක් ගන්න ගොඩක් වටිනවා. ඒ වගේම මේ වගේ ස්ථාන ප්‍රවර්ධනය කරන්න. මොකද පිටරටින් එන සංචාරකයන්ට සහ ලංකාවේ සංචාරකයන්ට පවා ගොඩක් වැදගත් තැන් මේවා. ඉගෙන ගන්න අයට වැදගත්. ඉතින් මෙතන නම් ලස්සනට ආරක්ෂිතව ආරක්ෂිත ඉදිකිරීමක් කරලා දෙනවා. නමුත් ඒකෙත් දැන් වහලා කැඩිලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගියොත් වැඩි ගලක් තියෙන එකක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ලොකු පොල්ලිඩමක් තියෙන මේ ඉඩම පුරාම ගල් කණු තියෙන්නේ. තව අහල පහල ඉඩම්වලත් ඇති. මේවා කැණීමක් කරලා මතු කරගෙන නිදන් හොරුන්ට අයිති වෙන්න නොදී අනාගත පරපර වෙනුවෙන් ඉතිරි කිරන් කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මට හිතුණු තව දෙයක් තියෙනවා. ඇත්තටම මේක ගැමුණු කුමාරගේ කඩොල් ඇතා බැඳපු කණුව නම් ඔයාලා මේ කණුවේ ප්‍රමාණය හිතා ගන්න පුළුවන්නේ. එතකොට ඇතාගේ ප්‍රමාණය කොහොම වෙන්නේ නැද්ද? ඉතින් මේව ලොකු ප්‍රශ්නාර්ථ හරි ලස්සන ඉතිහාස කතා. ඒ වගේම මේ වගේ සාක්ෂි සාධක තියෙන ඉතිහාස කතා. ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් ඔබ බොරු ඒ වගේ. ඉතින් එයාලටත් කියන්න ඇවිල්ලා බලන්න. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික අරමුදලක් තියෙනවා. ඒ වගේ දේවල් වලින් මේව නඩත්තු වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඇත්තටම හරි ලස්සන තැනක්. ඒ වගේම මම කියනවා ඇත්තටම මේක ප්‍රොමෝට් වෙලා ගොඩක්ම මදි. ඉතින් මගේ අදහසේ ඔයාලට තව අදහස් තියෙන්න පුළුවන්. දැන් ඉතින් අපි මේ ගැමුණු කුමාරයගේ කඩොල් ඇතා බැඳපු ගල් කණුවත් බලලා එතකොට දෙබරවැව ගම ගල් කණු සංකීර්ණයත් බලලා ජටාල චෛත්‍යයත් බලලා මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න යනවා. ඉතින් මගේ බ්ලොග් හොඳයි නම් වැදගත් නම් ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මගේ ෆේස්බුක් එකවුන්ට් එක තියෙනවා මේ චැනල් එකේ නමින්ම. ඒ වගේම ටික්ටොක් එකවුන්ට් එක තියෙනවා, ඉන්ස්ටාග්‍රෑම් එකවුන්ට් එක තියෙනවා. ඒව ෆලෝ කරලා තියාගන්න. මම ගොඩක් වැදගත් දේවල් ඉදිරියටත් දාන්න හිතන් ඉන්නවා. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකට කලින් මම ජංගල් බීච් වීඩියෝ එක දාලා තියෙනවා. ඊට කලින් තව ගොඩාක් වීඩියෝ 30ක් විතර දාලා තියෙනවා. ඒවත් බලන්න. ඒ වගේම කතරගම පෙරහැරේ වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මංගලතාවන වාසනාහස්තියට ඇඳුම් අඳවන තැන ඉඳන් සම්පූර්ණ පෙරහැරම දාලා තියෙනවා. ඒකත් බලන්න. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ වීඩියෝ හොඳ නම් ආපහු කියනවා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් තිස්සමහාරාම කතරගම වගේ සංචාරක යන ඔයාලා අනිවාර්යෙන් මෙතන අතර වෙලා මේ දේවල් බලලා කියලා යන්න. තහනමක් නැහැ තුල් වෙන්න. ඒ වගේම මේ දේවල් රැක ගන්න. මොකද මේ දේවල් විනාශ කරන්න එපා. මේ ගල් කණුවල කිසිම දෙයක් ලියන්න එපා. ගොඩක් ලංකාවේ තියෙන ගොඩක් තැන්වල තියෙන ප්‍රශ්නේ තමයි අපේ සංචාරකයෝ එහෙමත් නැත්නම් මේ ෆන් එකට ඇවිදින මිනිස්සු ගිහිල්ලා මේ ගල් කණුවල තමන්ගේ නම් කොටනවා, ආදරවන්තියගේ නම් කරනවා. ඒ වගේ ගල් යුගේ වැඩ කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. විනාශ කරන්නවා මේ තැන් ආරක්ෂා කරගන්න ඉදිරි පරපුරටත්. එහෙනම්
මේක ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමෙයි. නමුත් මීට කලින් මං ටිකක් දිග වීඩියෝස් දාලා තියෙනවා, ඒවත් බලන්න. එහෙනම් අදට මම මෙතනින් සමු ගන්නවා. ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ සතියේ එන බලාපොරොත්තු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.